සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විදායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නොමැති බව ජනපති පවසයි. එදා අපේ ජේෂ්ඨයන් අගමැති හමුවේ. මේ පක්ෂයේ අග්‍රාමාත්‍යරය කියන්නේ බොහෝ පරිණත හතර පාරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරූ නායකයෙක්. එතුමා තමයි ඒකට ඉන්න දක්ෂම කෙනා. එල්පීටීය ඡන්දය කඩිනමින් පැවැත්වීමට අධිකරණයෙන් නියෝග. නව ශ්‍රීලන්ත කණ්ඩායමට සිදු වූ අකරතැබ්බය. දේශීය ප්‍රවෘත්ති රට ගොඩනැගීමට නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. යාපනයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උත්සවයේ අමතු ජනාධිපතිතුමා අවධාරණය කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් කිසිදු බාධාවක් සිදු නොකළ බවයි. රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් සමාප්ති උළෙල යාපනයේ මහජන ක්‍රීඩාංගණයේදී අද පසරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයට විවිධ වැඩසටහන් එක් කර තිබුණා. එහිදී නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවය හා දෙමළ ජනතාවගේ ප්‍රමුඛ කෘතියක් වන තිරුක්කුරල් ග්‍රන්ථය ඇතුළත් සමරු මුද්දර දෙකක් ප්‍රකාශයට පත් කළ අතර එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ ගත වූ සතියක කාලය තුළ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මගින් උතුරේ නොවිසඳු ගැටළු රසකට විසඳුම් ලබා දුන් බවයි. අද ආරම්භ කළ පේදුරුතුඩුව දීවරවරය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 3000කට වැඩි මුදලක් වැය කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එමගින් උතුරේ 40%ක පැවති දීවර කර්මාන්තය මේ වන විට 10% දක්වා අඩු වී ඇති බවත් එය පෙර තත්ත්වයේ ඉක්මවා වැඩි දියුණු කිරීම මෙහි අපේක්ෂාව බවත් ජනාධිපතිතුමා සඳහන් කළා. එමෙන්ම වඩමාරච්චි ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් රුපියල් කෝටි 300ක් වැය කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ මෙම අවස්ථාවේ රට ගොඩනැගීම සඳහා දේශපාලන වාදභේද අමතක කර රට වෙනුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවයි. මගේ අවුරුදු 5කට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තියෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිම කෙනෙකුට පත්තු කළා නැහැ මම. අනික හිටපු සියලුම ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ශාරීරික වදහිංසා දුන්නේවා. ගෙවල් දොරවල් ගිනි තියපුවා. මාධ්‍ය ආයතන ගිනි තියපුවා. මාධ්‍යවේදීන්ට කරපු හිරිහැර පීඩා. මම ප්‍රජාතන්ත්‍රවාදයේ සාමය හා නිදහස ශක්තිමත් කරලා තියෙන්නේ කිසිම චෝදනාවක් මට නැහැ. ඒ වගේම කියන්නට ඕනේ දැන් පහුගිය අවුරුදු 4මාරෙන් අවුරුදු 4ක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගාණක් වියදම් කෙරුවා. අපේ මැති ඇමතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යයනය කරන්න ලෝකේ රටවල් වල ගියා. මම කියලා තිබුණා ඡන්දෙට ඉස්සෙල්ලත් පස්සෙත් පහුගිය අවුරුදු 4 ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම ඒ කිසි දෙයකට බාධා කෙරුවේ නැහැ. අන්තිමට එක්සත් ජාතික පක්ෂය කිව්වා අපි නම් කිසිම යෝජනාවක් මේකට දුන්නේ නැහැයි කියලා කිව්වා. එහෙමනම් මොකද්ද අවුරුදු 4මාරක් කළේ? උතුරේ ජනතාව රැවට්ටුවා. දකුණේ ජනතාව රට බෙදන්න යනවායි කියලා වෛර කරගත්තා. මම මේ පාප කර්මයට සම්බන්ධ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දැන් අද ආණ්ඩු වගේම විපක්ෂයේ නැවත කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම රට ගොඩ ගන්න නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපිම සම්මත කරපු 19 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. 19 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලයේ තියෙන නායකයෝ 3 දෙනෙක් හදලා ජනාධිපතිට තිබුණු බලය කෑල්ලක් අරගෙන කෑල්ලක් ඉදිරි කළා. ජනාධිපති අගමැතිට බලය වැඩි කළා. කථානායකතුමාට තවත් බලය දුන්නා. ඒ නිසා නායකයෝ 3 දෙනෙක් වැඩ කරනකොට අවුල් වෙනවා රට. හැබැයි ප්‍රශ්නේ කුමක්ද මෙතනදී? මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වෙන අගමැතිවරයා කියන එකයි. පාර්ලිමේන්තුවේම මේක වෙනස් වෙන්න ඕනේ, සංශෝධනය වෙන්න ඕනේ. දේශපාලන බේද අමතක කරලා ආණ්ඩුව සහ විපක්ෂයේ මේ වගකීම ඉෂ්ට කළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැත්නම් රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන්න බැරුව යනවා. තිරුක්කුරල් ග්‍රන්ථයේ තොරතුරු ඇතුළත් විශේෂ තිළිණයක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතායි. පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක්ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
සාමය හා සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙල කැන්ටබරි අගනදගුරු අධිවතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ පැසසුමට ලක් වුණා. අගනදගුරු හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණේ ඊයේ රාත්‍රියේ. මෙරට සංචාරයක නිරත කැන්ටබරියේ අගනදගුරු අධිවතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. එෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ උන්වහන්සේගේ පැමිණීම මෙරටට ආශිර්වාදයක් බවයි. අනතුරුව ජනාධිපතිතුමා සහ අගනදගුරු හිමිපාණන් වහන්සේ මිත්‍රශීලී සංවාදයක නිරත වුණා. එෙහිදී අගනදගුරු හිමිපාණන් වහන්සේගේ ඇගීමට ලක් වූයේ සියලු ආගමිකයින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය ගොඩනගමින් සියලු දෙනාගේ වරප්‍රසාද සහතික කිරීම පිළිබඳ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලයි. මෙම සුහද කතාබහින් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ ජනාධිපතිතුමා අතර හමුව සන්තුහන් කරමින් සමරු තිළිණ හුමාරු කරගත්තා. ජර්මානු පාර්ලිමේන්තුවේ මහලේකම් සහ එරට ප්‍රවාහන සහ ඩිජිටල් යටතල පහසුකම් පිළිබඳ උප අමාත්‍ය ස්ටෙෆන් බිල්ග මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී දෙරට අතර ආර්ථික සමතුතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේද පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වයේ අතර අදහස් හුවමාරු කර ගැනුණා. ප්‍රවාහන ගුවන් සේවා ක්ෂේත්‍රමින්ම දේශගුණික විපර්යාස පුනර්ජනනීය බලශක්තිය තිරසර සංවර්ධනය ඇතුළු අංශ ගණනාවක් මෙහිදී ආවරණය කෙරුණා. ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ උපාය මාර්ග සලස්ම පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු දැක්වුවා. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබීම පිළිබඳ බිල්ග මහතා සිය ප්‍රසාදය පළ කළා. වැඩපිළිවෙළට ජර්මනියේ පූර්ණ සහය ලබා දෙන බවයි ඒ මහතා කියා සිටියේ. අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් වෙන්ම ජර්මන් නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සියලු මතගැටුම් අවසන් කර එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට එකමතයකට පැමිණීමට හැකි වී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් රැසක් මෙම හමුවට එක් වුණා. අග්‍රාමාත්‍යතුමත් සමග අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා. පක්ෂයේ කිසිදු බෙදීමකින් තොරව හැම පාර්ශ්වයක්ම එකට එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවන්නට එකමුතු භාවයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම පිළිබඳවත් කාගෙත් එකඟතාවයෙන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව අද සුභවාදී සාකච්ඡාවක් තමයි පැවැත්වෙන්නේ. සංධානය පත් කරන්න එකඟ වෙලා තිනවා. ව්‍යවස්ථාව සම්බන්ධව තියුණු කාරණාත් සාකච්ඡා කළ එකඟතාවලට ඇවිල්ලා තිබෙනවා. අපි කවුරුත් එකතු වෙලා වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජනතාවට අවශ්‍ය කරන විදිහට පත් කරන්න අපි කටයුතු කරනවා. 6 වෙනිදා අපි නැවත වතාවක් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් පවත්වනවා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා අපේක්ෂකයා තීරණය කරයි. අපි ඒක මහා සමුළුවක් පවත්වලා රටට එඩි කරනවා. स्वाधीन ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කුමන ස්වරූපයෙන් ආවත් මේ පරණ වයින්ම තමයි මේ තියෙන්නේ දෙපැත්ත මාරු කරලා. මේ ජනතාව මේ සමය දන්නවා, මේ යුගය දන්නවා. හොඳට මතක තියාගන්න අපි අපේක්ෂකයා තමයි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මම කැට තියලා කියනවා. විපක්ෂාගම මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ ඔබතුමාලාට තාමත් අපේක්ෂකෙක් තෝරගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මේ කල් මරමින් ඉන්නේ කියලා. හොඳ දෙයක් වෙද්දි ටිකක් හොඳට කාලය අරගෙන හොඳට කරන්න ඕනේ. එකපාර දැන් දාගෙන ඉවරලා කැම්පේන් එක අරන් යන්න බැරුව ඉන්නේ. දැන් මාස 3-4ක් ඇදගෙන යන්න බැරුව අරගෙන තින්නේ මම දන්න විදියට. එක්සත් ජාතික පක්ෂය අපි 2015 ජනවාරි 8ත් අපි දිනුවානේ බෑ කියපු ජයග්‍රහණේ ලැබුවානේ. මේ ඊළඟ මැතිවරණෙත් අපි ජයග්‍රහණය කරලා පෙන්නන්නේ. මේ පක්ෂයේ අග්‍රාමාත්‍යරය කියන්නේ බොහෝ පරිණත
හතර පාරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරූ ඕනම ක්‍රයිසිස් එකක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. ගරු අගමැතිතුමත් පක්ෂියත් ආරක්ෂා කරගෙන ඒ වගේම ජයග්‍රහණි වැඩපිළිවෙල හදා ඒක එතුමා තමයි ඒකට ඉන්න දක්ෂම කෙනා. කිසිම හානියක් වෙන්නේ නැහැ UMP එකට. අපි ඉන්නකම් විශේෂයෙන් අපි ඔක්කොම එකතු කරගෙන පක්ෂිය ආරක්ෂා කරමින් තමයි ඉස්සරහට යන්නේ. UMP එකට හානි කරන්න ගොඩාක් අය ඒ කාලේ ගොඩක් දඟලුවා. විශේෂයෙන් විපක්ෂී අය විපක්ෂී ඉන්න නායකව අන්තිමට ඒගොල්ලොන්ට හානි වෙලා දැන් ඒගොල්ලෝ කැඩලා තියෙනවා. අපි තාමත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙන්නේ එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශාංක නානායක්කාර මහතා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මේ සඳහන් කරන්නේ වෙනත් කාරණයක්. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව 9 එක වගන්තියේ සඳහන් කරන්නේ ජනාධිපති වර්ණයකදී අපේක්ෂකයෙකුගේ නම යෝජනා කිරීම. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලබන නාම යෝජනා කිරීමේ මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය විමසා ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුය. මෙම වගන්තියේ කොහෙවත් සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසන්න ඕන කියලා. එහෙම කිසිම තැනක සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායම ගැන. කෘත්‍යාධිකාරී මණ්ඩලය තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ඔය වගන්ති යටතේ තමයි අපි මෙතෙක් කල් ඉදිරිපත් කරලා තියෙන හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. කලින් නම් කරොත් එහෙම වෙන්නේ ඒ අර මොමන්ටම් එක තියාගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ ඇතුළුනුත් ගහනවා පිටිනුත් ගහලා ඒ මනුස්සයා ඉවර කරනවා. නැත්නම් නැති කරන කෑ වෙන්නේ ඒ අපේක්ෂකයට කරන හානියක් ඒක. එයා වචවලක් දාපුවම ඉවරයි. දැන් ඔය අනිත් පැත්තට වෙලා තියෙන එකනේ. ඒකම නිතිරේකමතුමා දැන් මේ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මොකද? එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණා විජේදාස රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් අපි පත් කරලා තිනෝ අතුලෙන් රතන ස්වාමීන් වහන්සේ. ඒ දෙන්නම පක්ෂ විනයට විරුද්ධව තමයි දැන් කටයුතු කරන්නේ. ඒකෙන්ද පක්ෂය තීරණය කරලා තිනෝ විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගන්න. ඒකේ පළවෙනි පියවර හැටියට අද නිදහසට හේතු දැක්වීමේ ලිපි ආවනවා. ඊට පස්සේ විනය පරීක්ෂණයේ තීන්දුව ගන්නවා. අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනවා. වැරදි කාර්යයක් නම් දඩුවම් කරන්න, නිවැරදි කාර්යයක් නම් මේ චෝදනාවලින් දොස් කරන්න. පක්ෂය විනය පරීක්ෂණයක් තිබ්බම එන්න ඕනේ. ආවේ නැත්තම් ගම්පිරලිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ බේගම් ප්‍රදේශයේ අඩු ආදම් ලාභී පවුල් 165කට නිවාස සෙවිලි කිරීම සඳහා මුදල් චෙක්පත් පිරිනැමීම අද සිදු කෙරුණා. එය අමාත්‍යරුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. බේගම් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 49ක අඩු ආදම් ලාභී පවුල් 265ක් සඳහා නිවාස සෙවිලි කිරීමට රුපියල් මිලියන 80ක මුදලක් වෙන් කර තිබෙනවා. इन पौल 165කටයි රුපියල් 50000 බැගින් වෙන චෙක්පත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමුණේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොමරත් මෙතන විශාල අර්බුදයක් නැහැ. මේක ඉතින් අපේ පක්ෂයේ හැමදාම වගේ ඡන්දෙට ලං වෙනකොට වෙන දෙයක්. මම හිතනවා සිවිලු දිනාටම සාකච්ඡා කරලා හරි තීරණයකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් එතකොට මම හිතනවා පිරිස සිවිලු දිනාම පක්ෂයක් හැටියට එකමුතු වෙලා අපිට ශක්තිමත්ව මේ මැතිවන්නේට ඉදිරිපත් වෙන්නට පුළුවන්. මේ මැතිවන්නේ ගැන ලොකු උනන්දුවක් තියෙන නිසා තමයි මෙන්න මෙවැනි දේවල් වෙන්නේ. ඒ පක්ෂය කියන්නේ උනන්දුව වැඩි යම් කිසි හැප්පීම් ඇති වෙන්නේ කෑ ගහගන්නවා ඉතින් ඔව් වගේ මතවාදයේ ඉදිරිපත් වෙනවා ඒක පක්ෂයටත් හොඳයි ඉතින් මේක මම හිතනවා අපේ පාක්ෂිකයන්ට ගොඩක් උනන්දු වෙනවා පැතිවන්නේට ගිහිලා ඡන්ද දාන්න ඉතින් ඒක මගේ හොඳ දෙයක් එල්පීටීඒ ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මැන්ඩාමුස් රේට් නියෝගයක් නිකුත් කළා एलपीटी प्रादेशिक सभा मैतिवरणीय वलक्वालमीन श्रेष्ठाधिकरणीय पसुगे वसरे अतुतहनाम नियोक्याक निकुत्कला एम प्रादेशिक सभावट प्रजातांत्रवादी एक्सत जातिक पेरमुन इदिरिपत्कल नाम योजना प्रतिक्षेप किरीमटे रहिवगुनुकल रीट पेत्सम सलखा बैलीमेन अनतुरुवाई එම පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බහර නිලධාරියාගත් තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව මෙම පක්ෂයේ අදාළ නාම යෝජනා ඇතුළත් කර මැතිවරණය පවත්වන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට රෙහි නඩුව ඔක්තෝබර් මාස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ස්තුර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදි කිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවාදී පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මේ අතර නඩුවට අදාළව මීට පෙර ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය සමග එකඟ නොවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් කරුණු ඉදිරිපත් කළා. එහෙත් නීතිපතිවරයා කියා සිටියේ සංශෝධිත චෝදනා පත්‍රය සමග ඉදිරි නඩු කටයුතු සිදු කරන බවයි. පක්ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණු සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ දීපවති මාධ්‍ය හමුවකට එක් පෙමිණුවේ ඒ මහතා මේ බව කියා සිටියේ. ඇත්තටම පක්ෂේ හැර යනවා නම් ඇත්තටම පක්ෂ සමාජිකයෙක් නෙමෙයිනේ. කවුරු හරි වෙනත් පක්ෂයක සමාජිකයත්වයේ ගත්තොත්
දැන් මම වෙනත් පක්ෂයක සමාජිකත්වයේ ගත්තොත් එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් නෙමෙයි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකුට හිමි වෙන වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ එතනින් පස්සේ. ඒ නිසා සම්පූර්ණ ඒ පිළිබඳව අපේ විනය මණ්ඩලයක් තියෙනවා. ඒ විනය මණ්ඩලෙන් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. කවුරු හරි මේ පක්ෂයට වැරද්දක් කරනවා නම් ඒ හැම දිනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒක සාමාන්‍ය දෙයක්. බලයට ඒමට පෙර පෙරපාසල් අධ්‍යාපනය ගැන බව කතා කරන ඇතමුන් බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ උදාගම්මාන දෙකක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්විමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බුලත් සිංහල ඉදිකල වාසනා උදාගම සෙත් සිසිල ගම යන ගම්මාන දෙක මෙසේ ජනතා අයිතියටපත් කෙරුණා. මෙම ගම්මාන වල නිවාස 31ක් ඉදි කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 410ක්. සියලු පහසුකම් වලින් සමන්විතවයි මෙම ගම්මාන ඉදි කර තිබෙන්නේ. පෙරපාසල් අධ්‍යාපනය අද පත්වලා තිබෙන තත්වය ඉතාමත්ම සෝචනීයයි. හැබැයි මේ පෙරපාසල් අධ්‍යාපනයට ලොකු වටිනාකමක් ලැබෙනවා ජනාධිපතිවරණවල. මොහොතකට පොඩ්ඩක් කීවල බලන්න ඔය පහුගිය කාලේ ජනාධිපති වරණ වලට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන පෙරපාසල් අධ්‍යාපනයේ වෙනමම පරිච්ඡේදයක් දාලා ලෝකේ නැති පොරොන්දු ටික දෙනවා. හැබැයි ජයග්‍රහණය කරා යනකම් විතරයි. මගේ ලොකු ආසාවක් තිබෙනවා දූදරුවන්ට ලබා දෙන අධ්‍යාපනය පෙරපාසලෙන්ම මුදල් අය නොකරන අධ්‍යාපනයක් වෙන්නට ඕන. පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරන්නට ඕන. විදුලි නිෂ්පාදන පිරිවැය අඩු කරමින් පාරිභෝගිකයන්ට තව දුරටත් සහන සැලසීමට විදුලිපල මණ්ඩලය කටයුතු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. දෙහිවල නගරසභා මාවතේ ඉදිකල ලංකා විදුලිපල මණ්ඩලයේ සයමහල් මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්මිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ඉහළ නැන්වීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනුතුරුව එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා එක් වුණා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු වලට ජාත්‍යන්තර පොලිස් සහාය ලබා ගැනීම හේතුවෙන් පරීක්ෂණයන්ට බාධාවක් ඇති නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. FBI නිලධාරීන් ප්‍රහාරයට අදාළ සකරුවන්ගේ කොටස් රැගෙන යාම හේතුවෙන් පරීක්ෂණ වලට බාධා සිදුවන බවට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙරටට පැමිණියේ අදාළ අනුමැතියන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමර්ශන සඳහා සහාය ලබා දීමට බව සඳහන් කරන්න අවශ්‍යයි. මුලින්ම තාක්ෂණික වශයෙන් අවශ්‍ය කරන උපරිම සහාය විදේශීය විමර්ශකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් සඳහන් කිරීමට අවශ්‍යයි. FBI නිලධාරීන් මේ අපරාධ ස්ථානවලට අදාළ සාක්ෂි රැගෙන ගිය බව ඒ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කිරීමට යෙදුනා. කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතට කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ අවශ්‍යතාවය පිළිබඳව අදාළ FBI නියෝජිතයනොත් ගරු අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. මේ FBI නියෝජිතයින් සඳහන් කළා ගරු අධිකරණයේදී විමර්ශනය සඳහා සහාය ලබා දෙන බවත් ඒ වගේම විමර්ශනවලට අදාළ යම් ඉදිරි නඩු කටයුත්තකදී ගරු අධිකරණයේ ඉදිරියේ අවශ්‍ය වූවොත් පැමිණ සාක්ෂි ලබා දීමට එකඟත්වයක් පළ කර තිබෙනවා. ගරු අධිකරණයෙන් ලබාගත් ඒ නියෝගයක් මතයි මේ සාම්පල් ලබා ගැනීම සහාය අවශ්‍ය කටයුතු සිදු වුණේ. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ හිස කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ අනුමැතිය ලබාගෙන ලේ සාම්පල් සහ අවශ්‍ය හිසකෙස් සාම්පල් කිහිපයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ලබාගෙන තිබෙන සාම්පල් එපමණයි. මේ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දීමට බවත් FBI නිලධාරීන් සාම්පල් ලබා ගැනීම නිසා විමර්ශනවලට කිසිදු බාධාවක් සිදු වී නැති බවත් සිදු වෙලා තියෙන්නේ අපේ නිලධාරීන්ගේ විමර්ශනයට සහාය ලැබීමක් බවත් වගකීමෙන් සඳහන් කළ යුතු වෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. ප්‍රවීණ ගිටාර් වාදක සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර සහ ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර යන මහත්වරුන්ගේ මෑණියන් වූ චන්ද්‍රා බණ්ඩාර මහත්මිය මෙරට ගීත සාහිත්‍යයට මහත් මෙහෙයක් ඉටු කළා. ඇය ප්‍රවීණ තාල තරංග වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂ ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාගේ සහෝදරියද වනවා. දේහය මෙවන විට කෑගල්ල මේ පිටිය නාගහතැන්නේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අනිද්දා සවස 5ට කෑගල්ල පොදු සසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ගිරිඋල්ල මේගමුව ප්‍රධාන මාර්ගයේ දුම්මලකොටුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ රියතුරු සහ දංකොටුව දිසා රෝහලේ හෙදියක් මියගොස් තිබෙනවා. මියගිය හෙදිය සිය සේවයේ සඳහා රෝහලට යන අවස්ථාවේදී අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදු කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණම ඇඟලුම් කම්හල ඉදිරිපිටදී කන්ටේනර් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. ගස කඩා වැටීමෙන් තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඉල්ල වූ බවයි හුඟම පොලිසිය පවසන්නේ. ගස කපා ඉවත් කිරීම හම්බන්තොට ප්‍රාදේශීය සභාව සිදු කළා. මේ වන විට වාහන ගමනාගමනයේ යථාතත්වයට පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධියෙන් කිසිවෙකුට හානි සිදු වී නැහැ. කලුතර දිස්ත්‍රික්කයේ මුහුදු තීරය තුළ දිය නැමේදී සහ දීවර කටයුතු වලදී සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුහුදු රළ ඉහළ යාමත් සමග දැඩි අවධානමක් මතුව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකයේ කාර්යභාර නිලධාරි ලුදිනල් කර්නල් සුජිත් කුලසේකර මහතා සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ ගංගා කිහිපයක ජල මට්ටමද හෙළ ගොස් තිබෙනවා. මාතෘ දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළං තත්වයෙන් අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගස ඉවත් කිරීම සඳහා ඊට පෙර නීත්‍යානුකූල ඉල්ලීම් කළද අදාළ ආයතනවලින් සහයෝගයක් නොලැබුණු බවයි නිවෙස් හිමියන් සඳහන් කරන්නේ. ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 3000ක් ගම්පොළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තේ තොගය හැටන් ප්‍රදේශයේ ගබඩාවක් වෙත ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත ලුහු බැඳ ගොස් අදාළ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පරිභෝජනයට නුසුදුසු කසල තේ ව්‍යාජ සන්දහාම යටතේ ඇසුරුම් කොට විදෙස් රටවලට අපනයනය කිරීමේ ජාවාරමක්ද පවතින බවයි පොලිසිය පවසන්නේ. ITN මාධ්‍යාලයේ විශ්‍රාමගිය සේවක මහත්ම මහත්මීන් සහ කාර්යමණ්ඩලයේ උසස් ලෙස විභාග සමත් වූ දරුදරියන් ඇගයීමේ උත්සවයක් වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ITN මාධ්‍යාලයේ සේවක සුබසාධක සංගමයයි උත්සවයේ සංවිධානය කළේ. පසුගිය වසරක කාල සීමාව තුළ විශ්‍රාමගිය සේවක පිරිස වෙත මුදල් ත්‍යාග හා තිලින එහිදී ප්‍රදානය කෙරුණා. වසර ගණනාවක් තිස්සේ තම ශ්‍රමය කැප කරමින් ITN මාධ්‍යාලය අංක 1 නාලිකාව ලෙස ඔසවා තැබීමට ඔවුන් සිය දායකත්වය ලබා දුන්නා. මේ අතර 2016, 17, 18 යන වසරවල උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබූ දරුතරයන් ඇගීමද සිදු කෙරුණා. අපොස සාමාන්‍ය පෙළ ඒ සමර්ථ නවයක් ලබාගත් හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වූ දරුතරයන් වෙතද මුදල් ත්‍යාග පිරිනැමුණා. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයන් ඊට එක්ව සිටියා. පසුගිය වසර 40 කාලේ මේ ආයතනය වෙනුවෙන් ජීවිතය කැප කරපු 23 ගුරුගේ මැතිතුමාගේ ඉඳලා සියලුම සභාපතිවරු ඒ වගේම රාජකාරියේ නිරතව සිටියේදී අපාතරින් වියවුණු සහෝදර සේවකයන් සියලු දෙනා අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා ගෞරවයෙන්. සේවක සේවකයන්ගේ දරදරය නැගීම ඒ වගේම විශ්‍රාමගිය සේවකින් නැගීමට සුබසාධන සංගමය විසින් ගත්ත පිළිවෙලත් විශේෂයෙන්ම ඇගීමට ලක් කරනවා. දැන් ක්‍රීඩා පිටිය. තිස්සක්කන මහවැලි ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 7 වනදා මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මහවැලි ක්‍රීඩා ගිනිසුලු රැගත්‍රියේ පෙරහැර පසුගියදා කොළඹින් පිටත් වුණා. ගිනිසුලු රැගත්‍රියේ පෙරහැර අද දිනේදී ඇඹිලිපිටිය ප්‍රදේශයට ළඟා වූ අතර ඇඹිලිපිටිය මහවැලි අධිකාරිය ව්‍යාපාර කළමනාකරණ ඔස්මන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරතව සිටින නවසීලන්ත කණ්ඩායමට ඊයේ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා. ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවති තරඟයේ ජය ගැනීමෙන් අනතුරුව මහනුවර බලා ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම අවස්ථාවට මුහුණ දී ඇත්තේ. නවසීලන්ත කණ්ඩායම ගමන් කළ බස් රථය කාර්මික දෝෂයකට ලක්වීමෙනුයි නවසීලන්ත ක්‍රීඩකයින් මෙලෙස අපහසුතාවයට පත්ව ඇත්තේ. කෙසේ වෙතත් අමතර බස් රථයක්, ජීප් රථයක්, ගිලන් රථයක් සහ කුඩා වෑන් රථයක නැගී නවසීලන්ත ක්‍රීඩකයින් සිය ගමන අවසන් කර තිබෙනවා.
ස්පාඤ්ඤ පාපැති සභාවේ 6 වන අධීරේ ජය හිමි කර ගැනීමට ස්පාඤ්ඤයේ ජේසුස් හෙරඩා සමත් වුණා. මෙම අධීරේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 198.9ක්. එය පැය 4යි මිනිත්තු 43යි තත්පර 55කින් නිම කළ ස්පාඤ්ඤයේ ජේසුස් හෙරඩා තරගයේ පළමු ස්ථානයේ දිනාගත්තා. අධීර 21කින් සමන්විත පාපැති සභාවේ අධීර 6ක් අවසන් වන විට ප්‍රසෝද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ බෙල්ජියමේ ඩිලන් ටියුන්ස්. www.itnnews.lk